ඉතින් මේ තියෙන්නේ සුදු පාට දුම් ගලක් ගෙවුඩු වරයිටි එකක්. ඒ වගේම මේ ඒ ගල පිච්චුවට පස්සේ ලස්සන බ්ලූ සෆා එකක් විදිහට පත් වෙලා තියෙන හැටි. අපි අද මේ වීඩියෝ එකෙන් ගෙවුඩු හීට් ට්‍රීට්මන්ට් මුළු ක්‍රියාවලිය ගැනම කතා කරමු. අයිවන් කියලා පිළිගන්න පූර්ව ජෙම්ස් අපේ YouTube channel එකට මේවර දැන්න මම අපේ මේ ගෙදර ඉන්නේ. ඉතින් අද වීඩියෝ එකෙන් මට කතා කරන්න හිතුනේ ගොඩක් ඕගොල්ලෝ මගෙන් අහනම දෙයක් අහපුම දෙයක්. ඉතින් නිතර නිතර අහන දෙයක්. ඇත්තටම ඒක කිසිම වැරද්දක් නැහැ. මොකද ඒක තමයි මෙන්න මේ ගෙවුඩ මැණික් ගල් කියන එක. ඒ වගේම මම මේක මැණික් ගැන ඉස්සෙල්ලාම නොදන්න ඕගොල්ලෝ වෙනුවෙන් හඳුනන දුන්නේ මේක සුදු පාට අපි වීසි කරන දැක්කොත් වීසි කරන පාටක් නැති මැනිගල් විදියට. ඉතින් මේක ගැන මම හැමදාම කතා කරනවා වගේ ගෙවුඩ කියන්නේ ලෝ ක්වොලිටි ජෙම් ස්ටෝන්ස්. විශේෂයෙන්ම ඒක ඇවිල්ලා පොළොව අභ්‍යන්තරයේදී අපි දන්නවා මැනික් හැදෙන්නේ පොළොව අභ්‍යන්තර වෙන පීඩනයත් එක්ක සහ මේ උෂ්ණත්වය කියන සාධක එක්ක විශේෂයෙන්ම මේ මූලද්‍රව්‍ය එකතු වෙලා. ඉතින් එහෙම එකතු වෙද්දී ගෙවුඩ ජෙම් ස්ටෝන් එකක් ඇයි මම කලින් කිව්වා වගේම ලෝ ක්වොලිටි ජෙම් ස්ටෝන් එකක්. ඉතින් මේක ඇවිල්ලා ගොඩක් වෙලාවටම මේක උෂ්ණත්වය කියන ඒ සාධකයේ මදිකමින් මේකේ පාට අපිට හොපෙන්නවා ඉන්නද ප්‍රධාන හේතුවක් දක්වනවා. නමුත් මේක අපිට ඒ උෂ්ණත්වය කියන සාධකය කෘතිමව දීලා අපිට මේක ලස්සන හීට් ට්‍රීට්මන්ට් එකෙන් පස්සේ ලස්සන බ්ලූ සෆා එකක් බවට පත් කරගන්නට පුළුවන්. ඉතින් ඒ වගේම මේ ගෙවුඩ බිස්නස් එක කියන්නේ විශේෂයෙන්ම දැන්ට ටික කාලෙද කලින් අදත් එහෙමයි ගොඩක් ලොකුවට ඕගොල්ලොන්ට ප්‍රොෆිට්ස් ලාභ උපයන්න පුළුවන් බිස්නස් එකක් මැනික් ව්‍යාපාරයේ මැනික් බිස්නස් එක එක්ක කතා කරනකොට. ඉතින් ඒකින් තමයි ගොඩක් දුරට මේ මැනික් ශිෂ්ටයේ කුමන හෝ ආකාරයට දන්න කට්ටිය විශේෂයෙන්ම අහන දෙයක් තමයි මේ ගෙවුඩ ජේම්ස් ස්ටෝන්ස් සහ මේ ගෙවුඩ හීට් ට්‍රීට්මන්ට් එක සහ මේ ගෙවුඩ මැනික් නිල් මැනික් බවට පත් කරගන්නට තියෙන ගොඩාක් ටෙක්නික්ස් තියෙනවා. ඉතින් මම අර කලින් කිව්වා වගේම දුම්ගල් තියෙනවා, ඔට්ටු තියෙනවා, ඒ වගේම සිල්කි තියෙනවා, සිල්කි මිල්කි තියෙනවා, ඩීසල් කියලා තියෙනවා. මේ වගේ ගෙවුඩු වල එක එක වරයිටිස් තියෙනවා. ඉතින් මේකෙන් විශේෂයෙන්ම හොඳම පාට එන්නේ අපි හැමදාම කතා කරනවා වගේ දුම්ගල්. ඉතින් මේ දුම් ගෙවුඩු කියන එක තමයි හොඳම පාට දේශීම අපිට ගන්නට පුළුවන් කිසි ප්‍රශ්නයක් තොරව. ඉතින් මේ ගෙවුඩු බිස්නස් එකේ සඳහන් වෙන විදිහට මේක එක්ස්පීරියන්ස් කරලා තියෙන විදිහට. ඉතින් ඒ වගේම මෙතෙන්දි මේ අපි ඕගොල්ලන්ට කලින් පෙන්නවා විශේෂයෙන් මේ දුම්ගලක් අරගෙන මේක පුච්චලා මේ දැනුම ගන්න ඕගොල්ලන්ට කාලයක් යනවා, ශ්‍රමයක් යොදවන්න වෙනවා, නිසඳුර ගන්න වෙනවා සහ විශේෂයෙන්ම මේකට මුදල් කියන එක යොදවන්නට වෙනවා. ඉතින් මම ඕගොල්ලන්ට මේ එක්ස්පීරියන්ස් එක ගෙදරදී දුන්නා. ඒ කියන්නේ ඕගොල්ලෝ මේක බලන ගමන් දුම් ගලක් පුච්චපුවාම එන පාට මොකක්ද කියලා. විශේෂයෙන් මේ වගේ ගල් අරගෙන පුච්චලා බලන්න ඕනි මෙන්න මේ බිස්නස් එක හඳුර ගන්න. මෙහෙම ටික කාලයක් මේ බිස්නස් එකේ යනකොට ඔයගොල්ලෝ දන්නවා ගලක් අතට ආපු ගමන් හරි මෙන්න මේකේ රෝයල් බ්ලූ වෙන්නේ. එහෙම නැත්නම් මේකේ කෝන් ෆ්ලවර් බ්ලූ වෙන්නේ. මේකේ සාමාන්‍යයෙන් එක එක මෙන්න මේ කලර් ග්‍රේඩින්ග්ස් ඔයගොල්ලන්ට දැක්කම එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් මේ බිස්නස් එකේ මේ විදිහට ගල් නිතර පුච්චලා අරගෙන බලපුවා. ඉතින් ඒකේ පළවෙනි වීඩියෝ එක විදිහට මම දුම් ගලක් අරගෙන ඔයගොල්ලන්ට පුච්චලා පෙන්නුවා මොන වගේ පාටක්ද එන්නේ කියලා. ඉතින් ඒ වගේම අපි අද මේ වීඩියෝ එකෙන් බලමු ගොඩක් දෙනෙක් මගෙන් ඇහුවා වගේම මේක දුම් ගලක් අරගෙන මේක ගාන්න ඕනි, අපි මේක පිළිසිතුවට ගාන්න ඕනි, ඊට පස්සේ අපි මේක හීට් ට්‍රීට්මන්ට් එකකට දාන්න ඕනි, එතනින් අපි අරගෙන විශේෂයෙන්ම මේක ප්‍රීෆෝම් කරලා මේක කට් ඇන් පොලිෂ් කරන්න ඕනි. ඉතින් ඔයගොල්ලෝ මගෙන් ඉල්ලපුම වීඩියෝ එකක් අද මම ඔයගොල්ලන්ට පෙන්නන්න යන්නේ. ඉතින් ඔයගොල්ලෝ දැක්කා අපි ප්‍රීෆෝම් කළාට පස්සේ මේකේ පාට ඇවිල්ලා තියෙන විදිහ සහ අද මම ඔයගොල්ලන්ට මේක තනිකරම එක ප්‍රොසීජර් එක මම ඔයගොල්ලන්ට පෙන්නන්න හිතාගෙන ඉන්නවා. මේක ඉස්සරහම ගෙවුඩේ දුම්ගල තියෙන්නේ කොහොමද, ඊට පස්සේ මේක දුම්ගල අපි දෝෂ පළුදු ඔක්කොම අයින් වෙන්න මේක ක්ලීන් කරන්න ඕනේ, අපි ගාලා ක්ලීන් කරන්න ඕනේ. ඒක කරන්නේ කොහොමද සහ මේක ඊට පස්සේ ප්‍රීෆෝම් කරලා මේක කට් ඇච් පොලිෂ් කළාට පස්සේ මොන වගේ පාටක් දෙන්නේ තියෙන්නේ කියන එක සැහැන් ඕකට වැදගත් වෙයි අද වීඩියෝ එක. එහෙනම් අපේ පූර්ව ජෙම්ස් YouTube channel එක අනිවාර්යෙන් subscribe කරන්න. මේ ළඟදීම අපි පතරකුත් පටන් ගන්න ඉන්නවා. ඒකත් එක්ක සෙට් වෙලා ඉන්න ඒක විශේෂයෙන්ම ඉස්සරහට පටන් ගන්නවා. අර මම කලින් කියන වගේම අවුරුද්දට කලින් පතරක් කොහොම හරි පටන් ගන්න ඕනේ. අඩු ගානේ මේ ගේ පිටිපස්සේ හරි මේවා කලමනාකරණය කරලා පටන් ගන්න බැරුණු ගේ පිටිපස්සේ හරි පොඩි පතලක් දාලා බලනවා කොහොමද chance එක කියලා අවුරුද්දට කලින්. ඉතින් ඕගොල්ලන්ගේ අදහස මේ වීඩියෝ එක සම්බන්ධයෙන් දැනෙන දරණ අදහස කමෙන්ට් කරන්න අමතක කරන්නත් එපා. එහෙනම් අපි බලමු කොහොමද මේ දුම්වල පුච්චුපුවාම පාට ඇවිල්ලා තියෙන්නේ. මේක ගාලා මේක දෝෂ පරදු අයින් කරලා මේක හීට් ට්‍රීට්මන්ට් එක දැවුවට පස්සේ
සහ මේක කටන් පොච් කරලා පස්සේ මොනතරම් ලස්සන නිල්මණ එකක් හැවිල දිනවද කියලා බලන්න අපි යමු එහෙනම් වීඩියෝ එකට. ඉතින් ඕගොල්ලෝ දැන් මේ දකින්නේ දුංගලක්. ඉතින් මේක වෙලා ගෙවුඩු වල හොඳ වරයිටි එකක්. ඒ කියන්නේ මේක සාමාන්‍යයෙන් සැලකෙන්නේ ගෙවුඩු වල හොඳටම පාට එන වරයිටි එක විදිහට. මේක දැන් ඕගොල්ලෝ දැක්කේ මේ දුංගල්. ඉතින් සාමාන්‍යයෙන් අපි මේ වගේ ගෙවුඩ ඕනිම ක්වලිටි එකේ ගලක් හීට් කරලා තමයි අපිට මේ බ්ලූ සෆා එකක් බවට එහෙම නැත්නම් මේ නිල් පාට ගන්නට වෙන්නේ. ඉතින් අන්න ඒ විදිහට හීට් ට්‍රීට්මන්ට් එකට මේක යොමු කරන්නට කලින් අපිට මෙන්න මේ මැෂින් එකෙන් මේකට කියන්නේ අපි ගල් ගානවා කියලා. ඒ ගලේ ඇතුලේ තියෙන බුබුලු විශේෂයෙන්ම බුබුලු සහ දෝෂ පළුදු මේ හැම දෙයක්ම අයින් කරන්නට වෙනවා. එහෙම නැත්නම් අපි මේක එහෙම පිරිසිදු නොකර එක බුබුලක් හරි තියලා හීට් ට්‍රීට්මන්ට් එකට එහෙම නැත්නම් මේ ගල පුච්චන්නට යොමු කළොත් විශේෂයෙන්ම මේ ගල ඇතුලෙන් කුඩු වෙලා ඕගොල්ලන්ට මේ ගලේ ගන්න දෙයක් නැති වෙලා යනවා සහ ඕගොල්ලොගේ සල්ලි හැම දෙයක්ම නැති වෙලා යනවා. ඉතින් ඒකින් හින්දා විශේෂයෙන්ම මේ විදිහට මේ ගල ගා ගන්න ඕනේ. ඉතින් මේ ගල ගාන එක ගැන කතා කළත් හැමතිස්සෙම මේ විදිහට ගල ටිකෙන් ටික ගාලා ටෝච් එක ගහලා බලන්න ඕනේ අපිට ඕනි විදිහටමද මේ ගල ගෑවෙන්නේ කියලා. එහෙම නැත්නම් එතෙන්දිත් ඕගොල්ලොන්ගේ සල්ලි වියදම් වෙලා යන්න පුළුවන්. මොකද ගලේ හොඳ පැත්තක් ඕනිවට වඩා ගෑවුනොත්. ඉතින් ඒකෙන් හින්දා විශේෂයෙන්ම මම කලින් කිව්වා වගේම ඒක ගැන අවධානයෙන් මේ ගල පරිස්සමට ගා ගන්නට ඕනි. දෝෂ පළුදු මේ හැම දෙයක්ම අයින් කරලා. ඉතින් දැන් ඕගොල්ලෝ දකින්නේ අපේ ඔය දුංගල විශේෂයෙන්ම දැන් ගාලා ඉවර වෙන්නට ළඟයි. මේ විදිහට මේ මැෂින් එකේ ගාලා මේ ගලේ මම කලින් කිව්වා වගේ මේ සියලුම දෝෂ පළුදු විශේෂයෙන්ම බුබුලු ටික ඉවත් කරලා දැන් තියෙන්නේ බොහෝ දුරට. ඉතින් දැන් මේක හීට් ට්‍රීට්මන්ට් එකට යොමු කරන්නට සියල්ල සූදානමින් තියෙන්නේ. මේ විදිහට විශේෂයෙන්ම මේ ගල සම්පූර්ණයෙන්ම පිරිසිදු කරලා තියෙන්නේ. ඉතින් මම නැවතවතාවක් කියන්නට ඕනි, එක බුබුලක් හරි තිබුණොත් මේ ගල හීට් ට්‍රීට්මන්ට් එකට යොමු කළාට පස්සේ විනාශ වෙනවා. ඉතින් දැන් බොහෝ දුරට මේ ගලේ වැඩ ඉවරයි. හීට් ට්‍රීට්මන්ට් එකට යොමු කරන්නට මේ ගල දැන් සූදානම්. ඉතින් ඒ වගේම රත්නපුරේ වගේම ලංකාවේ බොහෝ දෙනෙක් කරන දේ තමයි මේ විදිහට ගල පිරිසිදු කරගෙන මේ හීට් ට්‍රීට්මන්ට් එක කරන ස්පෙෂලයිස්ඩ් කට්ටියට මේ ගල බාර දෙන එක. ඉතින් විශේෂයෙන්ම මේකට ට්‍රැඩිෂනල් මෙතඩ් එකක් තියෙනවා. ඒක තමයි මේ විදිහට මේ බටවලින් පිඹලා මේ හීට් ට්‍රීට්මන්ට් එක ලබා දෙන එක. නමුත් මේක හැම ගෙවුඩයකටම මේ විදිහට පිඹලා ඒ ට්‍රීට්මන්ට් එක ලබාගෙන බ්ලූ සෆා එකක් බවට පත් කරගන්නට බෑ. ඒකට හේතුව මේකේ උෂ්ණත්වයම අධිකම. ඉතින් ඒකට තමයි මෙන්න මේ වගේ ෆර්නස් තියෙන්නේ. ගොඩක් වෙලාවට ලංකාවේදී භාවිතා කරන්නේ ලක්මිනි ෆර්නස් කියන එක. ඉතින් මෙන්න මේ වගේ හුඳුන් හරහා මේ හීට් ට්‍රීට්මන්ට් එකට මේක ඔක්සිජන් ආදිය ලබා දීලා ඒ අදාළ ගලට අවශ්‍ය කරන හයි ඩිග්‍රීස් වල හීට් එකක් මේකෙන් ලබා දෙන්නට හැකියාව තියෙනවා. ඉතින් ඊට පස්සේ අපි පිරිසිදුවට ගාගත්ත මේ ගෙවුඩ ගල අපි මේ වගේ ස්පෙෂලයිස්ඩ් මේ හීට් ට්‍රීට්මන්ට් එකට ලක් කරන අය ඉන්නවා. ඉතින් අන්නේ කෙනෙක්ට මේ ගල බාර දෙනවා. ඉතින් දැන් මං ඕගොල්ලොන්ට පෙන්වන්න හදන්නේ අපි පුච්චපු දුම් ගෙවුඩේ ප්‍රීෆෝම් කරලා මේක කට් ඇන් පොලිෂ් එකට යොදවන්නට මේ විදිහට මේ ස්ටික් එකේ අලෝලා තියෙනවා. ඉතින් ඕගොල්ලොන්ට පේනවා ඇති මේකේ බොහොම ලස්සන නිල් පාටක්, හොඳ නිල් පාටක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මම අපි මේ වීඩියෝ එකේ ඉස්සෙල්ලම පෙන්නපු දුම් ගල හීට් ට්‍රීට්මන්ට් එකට යොමු කරාට පස්සේ අපිට දැක ගන්නට පුළුවන් විදිය. ඇත්තටම මේකේ මේ අර රෆ් විදිහටම අපි ගාපු විදිහටම මට මේ වීඩියෝ එක ගන්න බැරුණා. මොකද මම මේ වීඩියෝ එක ගන්නකොට චන්ද්‍රපාල මාමා මේ ගල කට් ඇන් පොලිෂ් කරන්න ඒ තැනට දීලා ඉවරයි. ඉතින් ඒ වෙනකොට මං ගියා ටක් ගාලා මේ ගල ගන්න. නමුත් ඒ වෙනකොට මේකේ ස්ටික් එකේ ප්‍රීෆෝම් කරලා මේ විදිහට අලෝල තියෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට පේනවා ඇති දුංගල හොඳම පාටක් එනවා කියන එක මේ වීඩියෝ එකෙම ඔගොල්ලන්ට ප්‍රත්‍යක්ෂ වෙනවා. ඔගොල්ලන්ට පේනවා ඇති හොඳ නිල් පාටක්, හොඳ බ්ලූ සෆා එකක් විදිහට දැන් මේකපත් වෙනවා. ඉතින් විශේෂයෙන්ම අනික් බ්ලූ සෆායස්, නැචුරල් බ්ලූ සෆායස් වෙද්දී මේක අපි මාකට් එකේදී හඳුන්වන්නේ හීටඩ් බ්ලූ සෆායස් කියලා. ඉතින් මේක ඇවිල්ලා හීටඩ් බ්ලූ සෆායස්, මොකද මේක ගෙවුඩ වරයිටි එකක්, මොකක් හරි ගෙවුඩයක් පුච්චලා බ්ලූ සෆා එකක් බවට පත් කරගත්ත එකක් නිසා අපි මේක හීටඩ් බ්ලූ සෆාය කියලා හඳුන්වනවා. නමුත් කිසිම ට්‍රීට්මන්ට් එකක් කර නොගත්ත බ්ලූ සෆා එකක් තියෙනවා නම් අපි ඒක හඳුන්වන්නේ නැචුරල් බ්ලූ සෆාය කියලා. ඉතින් මේකේ ඕගොල්ලෝ ගොඩක් අහන ප්‍රශ්නයක් තමයි මේකේ ප්‍රයිස් රේන්ජස් වල වෙනසක් තියෙනවද කියලා. ඔව්, සාමාන්‍යයෙන් මම දල වශයෙන් කිව්වොත් නැචුරල් ගලක් කියන්නේ රුපියල් ලක්ෂයක් නම් ඒ සමානම ඒ සයිස්ම හීටඩ් ගලක් රුපියල් 70,000කට විතර වගේ යනවා. ඉතින් මේ මිල හරියටම ප්‍රත්‍යක්ෂ කරලා කියන්න බෑ. මොකද මේක බයගෙන් බයට මාකට් එකෙන් මාකට් එකට වෙනස් වෙන නිසා. ඉතින් මම දැන් ඕගොල්ලන්ට පෙන්වන්න හදන්නේ, චන්ද්‍රපාල මම පෙන්වන්න හදන්නේ මේ විදිහට අපි ප්‍රීෆෝම් කරලා ගත්ත ඒ බ්ලූ සෆා එක කට් ඇන් පොලිෂ් ජෙම් ස්ටෝන් එකක් විදිහට කොහොමද දකින්න කියලා.
ඉතින් දැන් ඕකොන්ට පේනවා ඇති මේක මොනතරම් ලස්සන බ්ලූ සෆා එකක් බවට හීට් ට්‍රීට්මන්ට් එකෙන් පස්සේ අපි මේක කටන් පොලිෂ් කරලාට පස්සේ පත් වෙලා තියෙනවාද කියලා. ඉතින් ඕකොන්ට පේනවා ඇති හොඳ කල එකක් මේකට හම්බ වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේ ගල ගැන කතා කරනකොට අපි මෙච්චර වෙලා මේක මේ පටිපාටිය මම සරලව සාරාංශ කරලා කතා කළොත් අපි ගෙවුඩ ගලක් ගන්නවා. ඊට පස්සේ විශේෂයෙන්ම අපි මේ ගල හරියටම ගා ගන්නට ඕනි. දෝෂ පළදු අයින් කරලා බුබුලු අයින් කරලා මේ ගල පිරිසිදු කරනවා. ඊට පස්සේ අපි මේක හීට් කරන ඒ ස්පෙෂලයිස්ඩ් කට්ටියට බාර දෙනවා. ඊට පස්සේ අපි මේ ගල අරගෙන කට් ඇන් පොලිෂ් කරන ඒ ස්පෙෂලයිස්ඩ් කට්ටියට දීලා මේක කට් ඇන් පොලිෂ් ජෙම් ස්ටෝන් එකක් විදිහට ෆයිනල් රිසල්ට් එක අපි ලබා ගන්නවා. ඉතින් මේ ඇවිල්ලා අපිට මේ විදිහට සුදු පාටට හම්බුණු දුංගල. ඒ වගේම ඕගොල්ලෝ මේ දැන් දකින්න එක හීට් ට්‍රීට්මන්ට් එකට ලක් කරලා අපි ලබාගත්ත ලස්සනම ලස්සන බ්ලූ සෆා එක. ඉතින් මම හිතන්නේ අද වීඩියෝ එකෙන් ඕගොල්ලන්ට සෑහෙන දැනුමක් මම එකතු කළා කියලා මම විශ්වාස කරනවා චන්ද්‍රමාල පාමගේ උදව්වෙන්. ඉතින් අනිවා පුර ජෙම්ස් අපේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේ මෙහා පැත්තේ තියෙන bell icon එකත් ගහන්න. අපේ channel videos ගැන ඕගොල්ලෝ දරන අදහස comment කරන්න අමතක කරන්නත් එපා. බොහොම ස්තුතියි.